වැටුප් කොමිසම විසින් සකස් කරන ලද වැටුප් වාර්තාවක් තියෙනවා. ඒක මේ සමාජ මාධ්‍යවල යනවා. මේ වෙන විට. ඒ වාර්තා එහෙම එකක් තියෙනවා. ඒකේ ගණන් මිනුම් අපිට කියන්න බෑ. ප්‍රකාශයට පත් කරන්න බෑ. ඒකත් එක්කම මේ කරුණුත් කියනවායි කියලා. ඉන් පස්සේ අඟහරුවාදා අපිට කිව්වා දවල් 11ට අපි සාකච්ඡාවක් ලබා දෙන්න බව මේ පිළිවන් සවිස්තරාත්මක ඒ කැබිනට් එකකින් පස්සේ. නමුත් සඳුදා රාත්‍රියේ අපිට කතා කරලා කිව්වා මේ සාකච්ඡාව තියෙන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කියලා. ඒ නිසා මේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තියෙන සාකච්ඡාව තේන්නේ කියලා කිව්වා. මේ රටේ සියලු වෘත්තීය සමිතී හිටියා එක හඬින් හිටියේ ඒ කිසිම වෙනත් හඬක් තිබුණේ නැහැ. ඒ එකම හඬින් ප්‍රකාශ කරා මේ කළා එක්තරා ඇමතිවරේ ප්‍රකාශයට පත් කරා මේ අනුකමිටුවක් තියෙනවා. ඒ අනුකමිටුවෙන් පත් කරා ඒක අපි කොමිෂන් එකත් එක්ක කතා කරනවා. ඒ කතා කරලා ඒක විසඳලා දෙනවා එක. ඒ වෙලාවේදී සියලු ගුරු වෘත්තීය සහ විදුහල්පති වෘත්තීය සමිතී මේකට පැහැදිලිව විරෝධය පළ කළා. විරෝධය පළ කළා. එහෙම කමිටු පහක් හයක් තිපත් කරා. ආසන්නම කමිටු කරෝ ජයසූරිය මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරා. රාජ්‍ය පරිපාලන ලේකම් පීවී දිසානායකගේ ලේකම් වුණා. ඊට පස්සේ තවත් මෑතක පහුගිය ආණ්ඩුවේ පත් කළ රාජස සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්. ඒක රස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඒ කමිටුවේ ලේකම් හැටියට කටයුතු කළා. ඔහු කැඳෙව්වා. ඒ කිසිම කමිටුවකින් මේ ප්‍රශ්නේ විසඳුනේ නැහැ. කල් යවන්න බොරු කියනවා. පීබී කරුණාරත්න කමිටුව, ඒ වගේම මුණ්ඩිගල කමිටුව, ඒ වගේම විමල ධර්ම කමිටුව මේ වගේ කමිටු රාශියක් පත් කළ කල් හැරියා. මේ ක්‍රියාත්මක වුණේ නැහැ. දැඩි ලෙසම අගමැතිවරයාට කිව්වා අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරනවා. අපේ මේ විසඳුමක් දුන්නේ නැත්තම්. මෙයා කියන සල්ලි නේ. පැජරෝගෙන් නැන්න සල්ලි කොහෙන්ද? මේ ඇමැතිවරු ඔය විමල් වීරවංශ ඇමැතිවරයා JVP ඉන්න කාලේ අන්න මගේ පන්සල ළඟ හොකන්දර හදලා තියෙන තට්ටු දෙකේ ගියා. දැන් ඉන්නේ එච්චර නගරයේම ගයක් හදලා එතන ඉඳින් ඔහු පුංචිලික පදිංචි වෙලා ඉන්න ගෙවල් වලට කුලී ගෙවන කොළඹ නගරේ මේ ඇමතිවරුන්ට. තව මම උදාහරණ කියන්න ඕන. එතකොට ඒ නාස්ති වෙන සල්ලි වලට මොකද කරන්නේ? ඒවා ජනයාට වැතුම තමන්ගේ ගෙයක් තියනවා නම් ගෙද දොරක් තියනවා නම් ගෙයක් දොරක් නැත්නම් අර මහදී වෙලා හදලා තියෙන ගෙවල් ආණ්ඩු ඒ වගේ ඉන්නේ. ඈ ඒවා කුලීට ගෙවනවා. ඒවා සල්ලි මොනවද? ඈ දැන් මේ වෙනකොට හදනවා මේ එක එක ව්‍යාපෘති හදලා අයවට සල්ලි ගෙන් කරනවා. ඒ සල්ලි මොනවද? මේ එක්තරා කණ්ඩායමකට මේ ඉඩ කඩන් විකුණාගෙන යන්න හදනවා. ඒ සල්ලි මොකද? එතකොට මේ ගුරුවරුන්ගේ සොච්චන් වැටුපට කීයක් අඩු වැඩි කරන එකද මේ අමාරු ආණ්ඩුවට බදු ගහන්නේ ඒකද? ඈ ජනතාව නොමග යවනවා මේ ආණ්ඩුව බදු ගහන්න වෙනවා ගුරුවරුන්ට වැඩි පෙරකලු කියලා මුලා කරනවා. ඒ නිසා මේ රටේ සමස්ත ජනතාවටකින් ඉල්ලීමක් කරනවා. ඒ මුසාවාද වලට රැවටෙන්න එපා. ඒ මුසාවාද වලට රැවටෙන්න එපා. ඒක ඔබ නොමග යවන්න. ඒ නිසා අපි මේවට උත්තර දෙන්න පුළුවන්. කොහම නමුත් ජනාධිපති කාර්යාලයේ දක්වා අපි ගිය සතියේ ගිය දවැන්ත උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් හැටියට එහිදී ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශයට පත් කළා. කිව්වා අපිට පොරොන්දු වුණා අඟහරුවාදා අධ්‍යාපන අමාත්‍යවරයාගේ සාකච්ඡාවෙන් පසු මේ සිකුරාදාට පෙර ජනාධිපතිවරයා හම්බවෙන්න අවස්ථාව දෙනවා මේ කියන්නේ. එසා බොරු පොරොන්දු ඕනේ දැන් අපිට දෙන්න. ඔබට බැරි නම් ජනාධිපතිවරයාට මේ කියන්නේ. ජනාධිපතිවරයාට කියන්නේ. එහෙනම් එන්න අපිට මූණට එන්න ජනාධිපතිතුමා කතා කරන්න අපිට. ඇයි හැංගිලි ඉන්නේ? ඇයි බය? සල්ලි තියෙන හැටි අපි කියලා දෙන්න. පීවී ජයසුන්දර මහත්තයා දන්නවා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හැටියට ඔහුත් ආවා කොමිෂන් එකට. ඇවිල්ලා කිව්වා. සල්ලි හොයන හැටි එතුමා දන්නවා. ඒගොල්ලන් එන්න කියන්නේ මූණට මූණ කතාව. ඇයි එහෙම එන්න බැරි? අභියෝග කරනවා මම පුළුවන්. දෙවැනි එක සඳුදාටත් කැබිනට් පත්‍රිකාව. මම ඇහුවා අපි ඇහුවා කැබිනට් පත්‍රිකාව කෝ කියලා. ඒ කැබිනට් පත්‍රිකාව කිසි කෙනෙක් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. දන්නේ නැහැ. එහෙම එකක් නැහැ. අනු කමිටුවෙන් තමයි යන්නේ. මේ අනු කමිටු මොකුත් තෝන්නේ නැහැ. අපි මේ වෙන විටත් වෘත්තීය ක්‍රියාමාර්ගයක ඉන්නවා. ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයේ පිළිබඳව තව අපි ඉදිරියට තීරණ ගන්නවා. හොඳට මතක තියාගන්න අපි මරමස්ථාන වලට තව ගැහුවේ නැහැ. ඉදිරියට තියෙනවා උසස් පෙළ විභාග ඇගීම් විභාග කටයුතු රාජකාරී. ඒ වගේම ඉදිරියට තියෙනවා උත්තරපත්‍ර ඇගීම් මේවට පත් කරන්න එපා. අන්දන්න එපා. මේ ගුරුවරු
හොඳටම අවබෝධයෙන් ඉන්නේ තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එසේ ක්‍රියාත්මක නොකරන්නේ නම් දැඩි වූ ක්‍රියාමාර්ග ඉදිරියට තීව්‍ර කරලා සටන ජයග්‍රහණය දක්වාම මෙහෙ වෙනවයි කියන එක සපද කරමින් breaking.lk